අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි අන්‍ය ආගමික පූජකතුමනි මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි මිත්‍රවරුනි අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි ඔබගේ එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇන හිටීමේ තත්ත්වය වෙන ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුල මහජනතාව විඳි අනේකවිධ දුක්ඛම් කටුළු ගැනත් මා ඉතා සංවේදී. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳු සොයන්නට මා අද දැඩි තීන්දුව තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුලින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේදැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේදී ඉදිරි පෙළ සිටි හමුදා සබලත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා. අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදුවක් නොවේ. මුළු ලෝකයම නොඑක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කෝවිඩ් වසංගතය නිසා ඉහළ නැංවූ නැව්ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හිදී රටක දේශපාලඥයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහිකව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි. රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට අනුව මේ අවුරුද්දේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇති වෙනවා. පසුගිය කාලය තුල තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.
මේ අතර මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා. එහෙත් රුපියල නම්‍යශීලී කලාට පසුව අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කරගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කරගන්න පුළුවන්. අපි ඉලක්ක කරගත යුත්තේ එයයි. ඒ වගේම සේවා අපනයනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජයේ නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ඒ සාකච්ඡාව තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික ස්වෛරීත්ව බැඳුම් කර ආදිය ගෙවීම සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. පසුගිය කාලයේ මාගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කරගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර 2කට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ භෝග වර්ග අපේ රටේම වවන්න අප කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා. ආනයන වියදම පාලනයේදී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩිවෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් 20%කට වඩා වැයවන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල 2x වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුලත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් උනේ මේ නිසයි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා. මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතා යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ. ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතා සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම්ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. කෝවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස 2 ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙන. ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ
හා විදුලි සංදේශන ශේෂ්ත්‍රවලට රජය විසින් යටිතල පහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ශේෂ්ත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා. අපි ඉතිහාසයේ ඕනෑ තරම් අවස්ථාවල වැටිලා නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යමත් නොවි මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවනට හොඳ අධ්‍යාපනයක්. මගේ දුරකාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් වසර දෙකක්ම කැපකලේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි දුරකාල සීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබා දීමේ අපෙන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අදිෂ්ඨානගතව කැපවෙන්නටයි. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසිවිටකත් කඩනොකොට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.